කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වතුනි, අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ 12 වන පාඩමයි අද දවසේදී මේ ආරම්භ කරන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වතුනි, පහුගිය වැඩසටහන් මාලාවේදී පින්වන්ත සත්පුරුෂ ඔය ඇත්තන්ට පරමාර්ථ ධර්ම හතරත්, ඒ පරමාර්ථ ධර්ම ඇතුළාන්තයේ තියෙන කවුණු කෙටියෙන් සාකච්ඡා කරලා පින්වතුනි අපි චිත්ත පරමාර්ථය ගැන උගන්වන්නට ගත්තා. චිත්ත පරමාර්ථයේ සිට සම්බන්ධව බොහෝ කවුණු කියලා දීලා ඉන්පසු සිත් 89 පින්වත්නි අකුසල් සිත් 12, අහේතුක සිත් 18, ඒ වගේම පින්වත්නි කාමසෝපන ඒ අකාමාවචර ඒ කුසල් සිත් 24 කියන කාමාවචර සිත් 54 කියලා දුන්නා. රූපාවචර සිත් ගැන කියලා දෙනකොට පින්වත්නි පහුගිය පාඩමේදී පංච නීවරණ පිළිබඳව නම් සඳහන් කරලා අපි පංච නීවරණ විස්තර කිරීම මේ 12 වන පාඩමේදී සිදු කරන බව තැනුම් දුන්නා. සත්පුරුෂ පින්වතුනි, පංච නීවරණ ධර්ම පහක් තියෙනවා. ඒ තමයි කාමච්ඡන්දය, ව්‍යාපාදය, තිනමිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියලා කියන්නේ. මේ ධර්ම පහට නීවරණ කියලා කියන්නේ පින්වතුනි නරක, අයහපත්, පාපගති නසන, හොඳ, යහපත්, සැප විපාක ලබා දෙන කුසලයේ වළක්වන, ධානයේ වළක්වන, මාර්ගඵල වළක්වන හින්දා. ඒ කියන්නේ හොඳ යහපත් සැප විපාක ලබා දෙන, කුසලයේ වළක්වන, ධානයේ වළක්වන, මාර්ගඵල වළක්වන, නරක අයහපත් ගති නසන්නට ඇති ඒ කුසල වැඩපිළිවෙල වළක්වන හින්දා පින්වත්නි නීවරණ කියලා කියනවා. නිවන් මඟ අවුරන මේ නීවරණ ධර්මයෝ චිත්ත සන්තානයක මතුව තියෙන තාක් කාලයක් කුසල් කරන්නවත්, කුසල ධර්මයෝ උපදවා ගන්නවත්, ධ්‍යාන උපදවා ගන්නවත්, මාර්ගඵල උපදවා ගන්නවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ නීවරණ ධර්ම වලින් පළවෙනි එක තමයි පින්වත්නි කාමච්ඡන්දය කියලා කියන්නේ. කාමච්ඡන්දය කියලා කියන්නේ බලවත් ලෝභයට, දැඩි ලෝභයට, වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙහි ඇතිවන බලවත් ආසාවට නමක්. ඒ කියන්නේ බලවත් ලෝභී දැඩි ලෝභය වස්තුකාම ක්ලේශකාමයන් ගැන ඇතිවන බලවත් ආසාවන කාම තණ්හාව කාමච්ඡන්දය කියා හඳුන්වනවා. මේ නීවරණයන් පින්වත්නි සත්වයින්ට අතිසයින්ම දුක්පමනුවන කාරණාවන් වෙනවා. එතනදී මේ කාමච්ඡන්ද නීවරණයෙන් සත්වයාව කාම භවෙහිම රඳවමින්, පංචකාම සම්පත් කිරීම ඇලීම ඇති කරවමින් මහා දුක් රැසකට පමුණුවනවා. හැම කුසලයකටම බාධා කරනවා. සම්පූර්ණීම සමාධිය කියලා කියන චිත්ත ඒකාගතාවේට සම්පූර්ණීම විරුද්ධව පවතිනවා මේ කාමච්ඡන්දේ. මේ කාමච්ඡන්දය තියෙන තාක් කාලයක්
පින්වත්නි ධ්‍යාන සමාධිගත වෙන්න බැහැ. ඒ කියන්නේ ඒකාගතාවේට විරුද්ධ ධර්මයක් තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. පින්වත්නි මේ කාමච්ඡන්දය කියලා කියන කාමතණ්හාවෙන් ගැලවෙන්නට කැමැති පින්වතුන් කාමයන්ගෙන් වෙන් වෙලා භාවනා කරන්නට ගැලපෙන සුදුසු විවේක ස්ථානවලට යනවා. එහෙම භාවනා කරන්න කටයුතු කරන ඒ යෝගාවචරයින් භාවනා කරන්නට සුදුසු අරමුණක්, ඒ කියන්නේ කමඨහනක් අරගෙන භාවනා කරනවා. පින්වත්නි කාමයන්ට විරුද්ධ වෙන්නේ සුදුසු කුසල අරමුණක සිත බලවත්ව එකඟ කර ගැනීමයි. සිත බලවත්ව සුදුසු කුසල අරමුණක එකඟ කර ගන්න එකට ඒකාගතාවය කියලා කියනවා. පින්වත්නි කුසල් සිතෙහි මේ ඒකාගතාවය බලවත් විදිහට දියුණු වුණහම අපි ඒක හඳුන්වන්නේ සමාධිය කියලයි. මේ සමාධියේ ලපටි අවස්ථාවේ ඉඳලා පරිකරම නිමිති ඉඳලා රූපාවචර අරූපාවචර විදිහට විවිධාකාරයෙන් දියුණු කරගන්න පුළුවන්. එතකොට මේ සමාධිය විවිධ නම් වලින් ඒ අවස්ථාව අනුව හඳුන්වනවා. අපි ගත්තොත් ආනාපාන සති භාවනාව, යෝගාවචරයා නාසයේ අග සිත රඳවගෙන ආස්වාස ප්‍රස්වාසයේ ගැටෙන තැන සිත පිහිටුවාගෙන කොන්ද කෙලින් කරගෙන බොහෝ වේලාවක් ගන්න හුස්ම දිග හුස්මක්, බොහෝ වේලාවක් පිට කරන හුස්ම දිග හුස්මක්, කෙටි වේලාවක් ගන්න හුස්ම කෙටි වේලාවක් පිට කරන හුස්ම කෙටි හුස්මක් විදිහට දැනගනිමින් පුරුදු පුහුණු කරගන්න ගන්න මුල් අවස්ථාවේ ඉඳලා ඒ යෝගාවචරයාගේ චිත්තසන්තතිය ඒ ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැදාගත් දැනගනිමින් අධිසීල අධිචිත්ත අධිප්‍රඥාවන් උපදවාගෙන උද්ඝානිමිති උපදවාගෙන ප්‍රතිභාගනිමිති උපදවාගෙන ධ්‍යාන අංග බලවත්වමින් උපචාර සමාධි උපදවාගෙන ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන ආදී සමාධි ඒ අර්පණා උපදවා ගනිමින් යනකොට ඒ පියවරෙන් පියවර දියුණු වූ ඒ ඒකාගතාවේ ඒ දියුණු වුණු ඒ අවස්ථාවේ හැටියට ඒ නම් වලින් හඳුන්වනවා. කාමච්ඡන්දය ඒ කියන්නේ මේ පංචකාම සම්පත් කෙරෙහි පවතින මේ ලෝභය, මේ දැටි ලෝභය, මේ බලවත් ලෝභය, මේ වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙහි ඇතිවන මේ බලවත් ආසාව නසන්න පුළුවන්කම ලැබෙන්නේ ඒකාගතා චෛතසිකයෙන් පමණයි. මේ ඒකාගතාවය කාමච්ඡන්දය නැසීම දැවීම විනාශ කිරීම කියන කාරණාවට පින්වත්නි අංගයක් විදිහට නැත්නම් කාමච්ඡන්දේ නැසීම පිණිස අංගයක් විදිහට ධ්‍යාන හිතේ යෙදෙනවා. නීවරණ ධර්මයන්ගෙන් පළවෙනි එක කාමච්ඡන්දේ, දෙවැනි නීවරණේ පින්වත්නි ව්‍යාපාදයයි. ව්‍යාපාදය කියලා කියන්නේ අනිත් ඇත්තු විනාශ වේවායි කියලා හිතන ද්වේෂසහගත හිතට, නපුරු හිතට, ක්‍රෝධයට, වෛරයට තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. චිත්තසන්තතිය දූෂණය කරවන කුසලයට බාධා කරන මේ ව්‍යාපාද නීවරණය පින්වත්නි
මහා කිලුටක් වෙනවා. බොහොම ප්‍රීතියෙන් සතුටින් ඉන්නකොට මේ ව්‍යාපාදී කියන මේ ක්‍රෝධය, මේ තරහව, අනුන් විනාශ වේවායි කියන හිතන ද්වේෂය මතුවෙන්නේ නැහැ. ඒක හින්දා ව්‍යාපාදයට විරුද්ධ ධර්මතාවයේ වෙන්නේ ප්‍රීතියයි. භාවනා කරන යෝගාවචරයෝ භාවනා අරමුණෙහි සිත මනවින් පිහිටුවාගෙන භාවනා කරනකොට ඒ යෝගාවචරයාට අරමුණ ඉතාම පැහැදිලිව ප්‍රකට වැටහෙනවා. එහෙම පැහැදිලිව ප්‍රකට වැටහෙනකොට ඇතිවෙන්නේ බලවත් ප්‍රීතියක්. ඒ ප්‍රීතියෙන්ද ව්‍යාපාදයේ නැගී සිටින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පින්වත්නි, ව්‍යාපාදයේ නසන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රීති චෛතසිකයෙන්. මේ ප්‍රීතිය ව්‍යාපාදයේ නැසීම දැවීම පිණිස අංගයක් විදිහට ධ්‍යාන හිතේ යෙදෙනවා. තුන්වෙනි නිවන ධර්මයේ තමයි තින මිත්තේ කියලා කියන්නේ. පින්වත්නි, කුසල් හිත ආවරණය කරන සිතේ සහ චෛතසිකවල මැලි බවට, මලානික බවට, අකර්මණ්‍ය ස්වභාවයට, අරමුණු ගැනීමේදී සිතේ ඇතිවන අකර්මණ්‍ය බවට තින මිත්තේ කියලා කියනවා. චිත්තචෛතසිකයන්ගේ අලසකම, ගිලංකම, යහපත් අරමුණු ලංකරලා බලන්න බැරි විදිහට පින්වත්නි, චිත්තචෛතසිකයෝ අකර්මණ්‍ය කරවන මේ තින මිත්තය කුසලයට බාධා කරන බලවත් නීවරණ ධර්මයක්. ක්ලාන්ත වූ මනුස්සයෙක් බරක් උසුලා ගන්න බැරිව බිම වැතිරී ඉන්නවා වගේ තින මිත්තෙන් පීඩාවට පත් කළ පුද්ගලයා යහපත් අරමුණු ලංකර ගන්නට බැරිව ක්ලාන්ත වෙලා ඉන්නවා. යම්කිසි ශක්තිමත් මිනිස්සෙක් මේ ක්ලාන්ත වූ පුද්ගලයා ළඟට ඇවිල්ලා ඔහුව අවදි කරවල, උනන්දු කරවල, බර කරට උස්සලා තීලා කැමති තැනකට සුවසේ යන්නට සලස්වනවා වගේ අරමුණේ සිත නැන්වීමට ශක්තිය ඇති විතරකයේ කියන මේ චෛතසිකය බලවත් හටගන්නකොට තින මිත්ත නීවරණය නසන්නට පුළුවන්. තින මිත්තේ නසන්න පුළුවන් වෙන්නේ අරමුණේ හිත මනාකොට පිහිටුවා ගන්නට, අරමුණේ සිත නැන්වීමට ශක්තිය ඇති මේ විතරකයේ කියන චෛතසිකයෙන්. මේ විතර්කය තින මිත්තය දැවීම පිණිස අංගයක් විදිහට ධානසිතේ යෙදෙනවා. හතරවැනි නීවරණ ධර්මී වෙන්නේ පින්වත්නි උද්දච්ච කුක්කුච්චයයි. සිතේ නොසන්සුන් බවට කියන්නේ උද්දච්චය කියලා. කුක්කුච්චය කියන්නේ පසුතැවිල්ලට නමක්. මේ ධර්මවල තියෙන සමානකමින්ද දෙකම එකට අරගෙන උද්දච්ච කුක්කුච්ච කියලා කියනවා. මානසික දුකින් පීඩාවටපත් ඉන්න අයගේ නොසන්සුන් බවත් පසුතැවිල්ලත් පින්වත්නි බොහෝම පැහැදිලිව ප්‍රකටව පෙනෙනවා. හිතේ සුවපත් බවත් දියුණු බවත් ඇති කරන පින්වත්නි තත්වය ඇති කරගන්න පුළුවන් නම් නොසන්සුන් බව හා පසුතැවිල්ල නැතුව යනවා. භාවනා අරමුණේ හිත මනාව පිහිටුවා ගන්නකොට ඊ ඇතිවන ප්‍රීතියෙන්ද සිතෙහි සුවපත් බවක්,
මානසික සැප වේදනාවක් හට ගන්නවා. ඒ මානසික සැප වේදනාවට පින්වත්නි සුඛය කියලා කියනවා. උද්දච්ච කුක්කුච්චය නසන්නට පුළුවන්කම ලැබෙන්නේ ධානසිතෙහි පීතියෙහිඳ ඇතිවන මානසික සැප වේදනාව කියලා හඳුන්වන සුඛයෙන්. මේ සුඛය ධාන අංගයක් විදිහට ධානසිතී ඇතිවීමෙන් උද්දච්ච කුක්කුච්ච නීවරණේ දවනවා නසනවා. නීවරණ ධර්මවලින් පස්වෙනි නීවරණේ තමයි, ඒ කියන්නේ අන්තිම නීවරණේ විචිකිච්ඡාවයි. විචිකිච්ඡාව කියලා කියන්නේ පින්වත්නි බුද්ධාදී අටතැන්හි සැකයට නමක්. ඒ බුද්ධාදී අටතැන්හි සැකේ වෙන්නේ මෙන්න මේ අට. බුද්ධ රත්නයේ සැක කිරීම, ධර්ම රත්නයේ සැක කිරීම, සංඝ රත්නයේ සැක කිරීම, ත්‍රිවිධ සීලයේ සැක කිරීම, පූර්වාන්තයේ සැක කිරීම, අපරාන්තයේ සැක කිරීම, පූර්වාපරාන්තයේ සැක කිරීම, පටිච්ච සමුප්පාද ධර්මයේ සැක කිරීමටයි. මේ විචිකිච්ඡාව කුසලයේ වළක්වන බලවත් නීවරණ ධර්මයක්. පින්වත්නි, යම් කිසි දෙයක් සැකහැර දැනගන්නට අනිවාර්යයෙන්ම නිරවුල දැනගන්නට ඒ අරමුණේ සිත මනාකොට හසුරුවල බලන්නට ඕනේ. බලවත් වුණු විතර්කයෙන් අරමුණේ නැන්වූ සිත ඒ අරමුණෙහි හැසිරවීම විචාරේ වෙනවා. මේ විචාර චෛතසිකය ඉතා බලවත්ව අරමුණේ හසුරුවමින් මනාකොට බලන අයට ඒ ගැන සියලුම සැක සංකා නැතිව යනවා. විචිකිච්ඡාව නසන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විචාරයේ කියන චෛතසිකයෙන්. මේ විචාරයේ කියන චෛතසිකය විචිකිච්ඡාව නැසීම වෙනුවෙන් අංගයක් විදිහට ධානසිතේ හටගෙන මේ විචිකිච්ඡාව නසනවා. පින්වත්නි, නොදන්නා දෙයක් දැන ගැනීමට ඇතිවන විමසිලිමත්කම මේ බුද්ධ ආදී අටතැන්හි සැකයේ කියන විචිකිච්ඡාව නෙමෙයි. මෙතන මේ කෙලෙස් ධර්මවලදී නීවරණ විදිහට හඳුන්වන ධර්මතා පහෙන් විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකයට ඇති නමක්. භාවනා කරන යෝගාවචරයෝ පින්වත්නි, විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන මේ ධ්‍යාන අංග පහ උපදවාගෙන ඒ ධ්‍යාන අංග වලින් නැති කළ දාන්න ඕන නීවරණ ධර්ම පහ ක්‍රමක්‍රමයෙන් ප්‍රහාණය කරලා ධානසිත පිළිවිලින් උපදවා ගන්නවා. පින්වත්නි, ප්‍රහාණකමයන් තදංග ප්‍රහාණේ, විස්කම්බන ප්‍රහාණේ, සමුච්ඡේද ප්‍රහාණේ, පටිප්පසද්දි ප්‍රහාණේ, නිසන ප්‍රහාණේ කියන ඒ ප්‍රහාණකමයන් ගැන අපි ඔබට කියලා දුන්නා. ඒ ප්‍රහාණකමේනොත් ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා කියන මේ නීවරණ ආදියත් ඔය පින්වතුන් නිරවුල්ව නිවැරදිව පැහැදිලිව හොඳට ඉගෙනගෙන
පිංවත්නී සිහිනුවනින් ඒ විමසා බලන්නට ඕනේ. එතකොට අකුසලයත් කුසලයත් ගැන ඔබට හොඳ වැටහීමක් ඇති වෙනවා. නොදියුණු හිතත් දියුණු හිතත් ගැන ඉතා හොඳ වැටහීමක් ඇති වෙනවා. කර්මයේ හා විපාක ගැන ඉතාම හොඳ වැටහීමක් ඇති වෙනවා. කර්මයේ තරමත් හොඳට වැටහෙනවා. ආත්මයක් නැති බව වගේම නොකඩවාම පවතින පංචස්කන්ධ වැඩපිළිවෙලත් මේ සංසාර චක්‍රය කියලා කියන පටිච්ච සමුප්පාදය හොඳට වැටහෙන්න පටන් ගන්නවා. පින්වත්නි, ඔය සත්පුරුෂයෝ ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. ධර්මයේ ඉගෙන ගන්න ගමනේදී අභිධර්මය අනිවාර්යමයි. අභිධර්මයේ දන්නේ නැත්නම් පින්වත්නි සූත විනය කවුණු හරියට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අභිධර්මය හොඳට ඉගෙන ගන්නට ඕනේ. ධර්මයේ නොදන්නාකම අතිශයින්ම භයානකයි. පින්වත්නි, ඔය පින්වතුනගේ නොදන්නාකම හින්දා විවිධ කපටි කෛරාටිකයින්ට ඔබ මුලාවට පත් කරන්න ඔය ඇත්තන්ව රවට්ටන්නට පුළුවන්කම ලැබෙනවා. ඔය ඇත්තු අභිධර්මාදී ඉගෙන ගත්තේ නැති වුණෝතින් විවිධාකාර කපටි පුද්ගලයෝ ධර්මයේ විදිහට සත්‍යධර්ම ප්‍රතිරූපකයක් කිව්වහම ඔබ හෙට රැවටෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ. පින්වත්නි, දන්නේ නැතුව සර්පියෙක් පෑගුණොත් දන්නේ නැහැ කියන එක සර්පයා දෂ්ට කරන එකෙන් ගැලවෙන කාරණාවක් නෙමෙයි. සර්පයා දෂ්ට කරනවමයි. කුසලයේ අකුසලය දන්නේ නැතුව මේ චිත්තචෛසික රූපයෝ, ඒ කියන්නේ නාම රූප ධර්ම දන්නේ නැතුව පින්වත්නි කටයුතු කරද්දී කුසලයේ හැසිරෙන්නේ නැහැ බොහෝ දෙනා. කුසලයේ හැසිරෙන්නේ නැතුව අකුසලයේ හැසිරෙන්නේ. ඒ අකුසලයේ හැසිරුණොත් ඒ රැස් කරගත් අකුසල කර්මයෝ ඒ රැස් කරගත් අයට රැස් කරගත් ආකාරයට විපාක ලැබෙනවා. ඒක හින්දා නුවණැත්තු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාවම පිළිපදින්නට ඕන. ඒ සඳහා අපි ධර්මයේ මෙහෙම දැනගන්නට ඕනේ. අද පින්වන්තු ඈත්තන්ට අපි නීවරණ ධර්ම ගැනයි ඉගැන්වුවේ. පින්වත්නි, නීවරණ ධර්ම පහක් තියෙනවා. කාමච්ඡන්දී ව්‍යාපාදී තින මිත්‍ති උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. බලවත් ලෝභීට දැඩි ලෝභීට වස්තුකාම ක්ලේශකාමයන් ගැන ඇතිවන බලවත් ආසාවට කාම තණ්හාවට කාමච්ඡන්දී කියන්නේ. කාමච්ඡන්දී නසන්න පුළුවන් ධ්‍යාන අංගේ ඒකාගතාවයයි. අනුන් විනාශ වේවා කියලා හිතන ද්වේෂ සහගත සිතට, නපුරු හිතට ක්‍රෝධීට වෛරීට කියන්නේ ව්‍යාපාදය කියලා. පින්වත්නි, මේ ව්‍යාපාදය නැති කරන්න පුළුවන් එයට විරුද්ධ ධර්මයේ වෙන්නේ ප්‍රීතියයි. කුසල් හිත ආවරණය කරන සිතේ සහ චෛතසිකවල මැලි බවට, මලානික බවට, අකර්මණ්‍ය ස්වභාවයට, අරමුණු ගැනීමේදී සිතේ ඇතිවන අකර්මණ්‍ය බවට තින මිත්‍යය කියලා කියන්නේ. පින්වත්නි, මේ තින මිත්‍යය නසන්නට ශක්තිය තියෙන්නේ විතර්ක චෛතසිකයටයි. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ සිතේ නොසන්සුන්කමට, පසුතැවීමට නමක්. උද්දච්චය කියන්නේ නොසන්සුන්කමට, කුක්කුච්චය කියන්නේ පසුතැවිල්ලට. මේ උද්දච්ච කුක්කුච්චය සත්පුරුෂ පින්වත්නි නසන්නට පුළුවන්කම ලැබෙන්නේ සුඛී කියන ධ්‍යාන අංගයෙන්. විචිකිච්ඡාව කියලා කියන්නේ නොදන්නා දෙයක් දැන ගැනීම උදෙසා ඇතිවන විමසිල්ල නෙමෙයි.
විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී යටතැන්හි සැකයට නමක් බුද්ධ රත්නේ සැක කිරීම, ධර්ම රත්නේ සැක කිරීම, සංඝ රත්නේ සැක කිරීම, ත්‍රිවිධ සීලයේ සැක කිරීම, පූර්වාන්තයේ සැක කිරීම, අපරාන්තයේ සැක කිරීම, පූර්ව අපරාන්තයේ සැක කිරීම, පටිච්ච සමුප්පාද ධර්මයේ සැක කිරීමටයි. මේ විචිකිච්ඡාව නසන්න පුළුවන් වෙන්නේ විචාරේ කියන බලවත් චෛතසිකයෙන්. සත්පුරුෂ පින්වත්නි, මේ විදිහට පංච නීවරණ ගැන ඔබ දැනගන්නට ඕනේ. මේ පංච නීවරණ ධර්මයෝ උපචාර සමාධි අවස්ථාවේදී නසමින් තමයි ධ්‍යාන අංග සමව පිහිටාන්නේ. ඉන්පස්සේ පින්වත්නි ප්‍රථම ධ්‍යාන ආදිය සමවතිමින් ඉන් එහාට දියුණු වෙවි යන්නේ. අද පින්වන්ත ඔය ඇත්තන්ට අභිධර්මයේ තුලසන පාඩමේදී අපි ඉගැන්නුවේ පින්වත්නි පංච නීවරණ ධර්ම ගැනයි. මීළඟ පාඩමේදී ඉතිරි කවුණු කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද ඔබෙන් අපි ප්‍රශ්න තුනක් අහනවා. පළවෙනි ප්‍රශ්නය, දාන සීල භාවනාවන් කරන්න ඕනද? එහෙම නැත්නම් නොකළ යුතුයිද කියලා පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නේ, නීවරණ ධර්ම මොනවාද කියලා පැහැදිලි කරන්න. තුන්වෙනි ප්‍රශ්නය, තිස්සෙක් භූමිය නම් වශයෙන් කියලා ඒවාට පංච නීවරණ ධර්ම වල ඇති බලපෑම පැහැදිලි කරලා කියන්න. පින්වත්නි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. පින්වන්ත ඔය සත්පුරුෂයෝ මේ ලබාගත් මනුස්ස ජීවිතයේදී අභිධර්මයේ හොඳින් දැනගෙනගෙන පින්වත්නි විදර්ශනා භාවනා වඩමින් ධර්මාභූතිය ලබමින් කෙලසුන්නස සසරින් ඈතර වෙන්නට වග බලා ගන්නට ඕනේ. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. මීළඟ පාඩමේදී ඉතිරි කවුණු කියා දෙනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.